මම සාමාන්‍ය පෙළ විභාගේෙන් ඉතා විශිෂ්ට ප්‍රතිඵල රගෙන විදුහලේ හොඳම ප්‍රතිඵලත් සහිතව උසස් පෙලට සමත් වෙලා උසස් පෙලත් හොඳින් සමත් වනත් අර දිස්ත්‍රික්‍රමයට බඳවා ගැනීම කියන ක්‍රමවේදේ අපේ කණ්ඩායමට තයි ැෙ ඒ අවුදධ මයි රජය විසින් හඳුන්වා දෙන්නේ. එහිදී හැම දිස්ත්‍රික්කයෙන්ම යම්කිසි ප්‍රමාණයක් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇතුළත් කර ගැනීමට රජේ ගන්නා ප්‍රතිපත්තියට මගේ කිසිම විරුද්ධතාවයක් නෑ. නමුත් මට වඩ අඩු ලකුණ ගත්තාය විශ්වවිද්‍යාලයට වරම් ලබනවා මට හැකියාව ලැබෙන්නේ නෑ මම ඒ වෙනකොට අපි කොළඹ නුවරගේ තදාසන්න ප්‍රදේශවක නුවර තදාසන්න ප්‍රදේශයක් විදිහට එ නිසා ලකුණු මට්ටමි හළලයන නිසා. කෙසේ වෙතත් ඉට පස්සේ නිසා ගැටවරයක් විදිහයට හිත රිදුුණ. නම මකද මේ මගේවරදද තෝර ගැනීමේ ක්‍රමයවරද්දක් කෙහෙම එකක් ගැන මුලින් අපි දැනගෙන හිටියේ නෑන කියන කතන්දරය වඩ. කෝමහරි ඒන් පස්සෙ රැකියාවල්හන්ට උත්සාකර ඒකට ගෙදරින් කිම අවසරයක්ක් ලැබෙනන නෑ අු බලක් ලැබනෙත් නෑතතාත්තර ඕනුන කොම හරි වැඩිදුර අධ්‍යාපනය ලබන්ඩ හැබයි මත් තාත්ත් දෙන්නම හැම වෙලාම ක්‍රිය කල ඒක තමයි ම අත් ඔවන්ට ඔඕන් දෙදරම ජීවතතුන් අර නැතිවුණත් මඟ ඕුන් දෙදනට. හැම වෙලේම උොන් දෙන්න තක් න්න වුන් හැම වලේ මුත්සාහරය කරේ මාව ලොකුමිනයක් කරන්න නෙවේ. අධ්‍යාපන පසුමිමක් එමත් නැත්තන් දැනුම එමත් ලෝකයේ ගන යම්කිසි ආකාරයක වැටහීමක් සහ ඉතාම ප්‍රයෝජනවත් රැකියාවක් සඳහා මාව යොමු කරත් මාව හොඳමිනිහෙක් කිරීම තමයි ඔවුගේ ප්‍රමාර්තය වුණේ. ම්්‍රමතාවට කියන දෙයක් මගේ ඔේ ප්‍රශ්නයෙන් පොඩ්ඩක් එහටග හිල්ල අදදටත් අදටත් තරගා මට දුස් කියෙන ඇති නොත් මගේ මවට හෝ පියාට අපි ජීවත්චච්ච ප්‍රදේශය හෝ පමුෘතිමේ නීතික් මවෘතිමය ගුරුවරයක් ඒවපසරය තුළ හෝ වෙන කිසිමතනක දොසක් කියපු එකම කෙනෙක්වත් නෑ හැරිල බලදදිි හිතනවා මොනතරන් වටිනා දෙපලද්දේ ඒක මට ලැබු නෙනෑ. ම කර රැක්‍යාවනුව වඩත් පුලුව වෙනම දෙයක්. නත් ඒ දෙන්න තරන් නිවැරදි වවෙන්න මට බැරි වනා නේද කියනක මට තියනවා. කෙේ වෙතත්තු බේ ප්‍රශ්නයට උත්තර දෙෙන්නේෙ ඉට පස්සේ ඔවුන් කැමතිවුන් නැතිවනාට මම රැක්‍යාවන් වලට ඒ වෙලාවේ උනන්දුු වෙමින්. සම්මක පරීක්ෂණ වලට ගියාට එකල්ල තමයි අපේ රටේ විවෘතාාර්ථිකය ඇවිල්ලා කර්මාන්ත හොයමත් නැත්ත වෙන ව්‍යාපාර ව මුල් අඩිතාලම පටන් ගන්නේ. එම මුල් අඩිතාලම පටන්ගන්න කොට එතකොට දැගු දාාරනැ පිරිගන්නොු මේේදී පෞද්ගලික නලිකා ගුවන් විදිරි නාලිගාවත් වෙන කිසිමාකාරය දෙයක් නැහැ. එතකොට මේ අනික් පැතිරුත් ැ පෞද්ගලික e අංශ, ගම්මාකාරික ව්‍යාපාර්වලට අනුවර්තනය වෙන එක පැමිණීම ඉතාම ක්‍රමයෙන් සිදුවෙන්. එතකොට ඒ අය අලුතෙන් මොකක්කරි නිෂ්පාදනයක් මොනාහෝ ද්‍රවයක්ක් හැමද්‍රවයක් වෙන්න පුළුවන් එහෙමනැත්ත සුවඳ විලෝන් ජාතියක් වෙන්න පුළුව මනාහෝ ෝග භෝග වගාවක් වෙන්න පුුවන් හඳුන්වා දීමේදී හමනත්න් ඔුන්න්නේ පටන් ගැනීමේදී ඒකට බඳවාගන්න පිරි සත. මූගි තැන ඉදල සමහර වෙලාවට මේ අවමානයට ලක් කරනු අනෙවෙේ කම්කරුවගේ තත්වේ ඉඳලාම මේක ඉගෙනගත්තොත් තමයි ඕුන් යම් කිසි අවස්ථාවක පියවරෙන්පිවර උඩට ගිහිල්ලා. යම්මාකාරයක ස්ථාවරත්තයක් ලබද්දී නවතවතාවක් මේට අුතෙම්බැදෙන අයව උපදෙස් දෙෙන්ඩ. ඒ අයව හරියාකාරව එරැකියාවට ඉලක්කගත කරන්න අවස්ථාව ලැබෙන්න්නේ අර අර පුහුණන ලැබුණුත්තිදර. ති ඒනිසා සාමාන්‍ය පෙළ විෂන් හතක් සමත් සම්මාන පහක් තියෙන අයට අවස්ථාවලබුණත් වැඩි දුර අධ්‍යාපන සුදුසුකන් තියෙන අයව මෙවැනි සතුරට තෝරගන්න නෑ කියනක ඒවෙලාමට අබෝධයක් තිබුණ නෑ. මොකදේ ඒ අය මෙතන තැනක රැඳෙන් එනෑ ඒ ඒ ඇති බෙන්න්නවූ තමන්ගේ අධ්‍යාපන සුසුකං අනුව ඉහලට යනවා. ඒනිසා විවිධ අවස්ථාවන්වර නුවර ඉදලා බං කොළඹට ඇවිල්ලා සම්මුඛ පරීක්ෂණවට ගිය මට වඩා අඩු සුදුසුකන් තියෙනය ඒ රැකියාවලට තෝර ගැනීම සිදුවනාා. ඉ මට එක දෙයක් හිතුණ කොළඹ ගැවසුනොත් කුමක්කෝ රැකියාවක්ව යන්න පුළුවන් කියලා. කොළඹ නැවතීම කියන එක සඳහ මම ඉල්ලුම් පත්‍රයක් දානවා ඒ අවස්ථාවේ නළුවෙක් අවශ්‍යයි කියලා විජේ ධර්මශ්‍රීම මත්මයා පත්තේ දාපු දැන්වීමට. එතන්ද ඔහෝ කියනවා අධ්‍යාපන සුදුසකං ගණද සලකාබලුණු ලැබේ කියලා මේ දැන්වීමේ අග වරහන්නතුළි තියනවා. එය උපයෝගී කරගෙන මම දන්නේ මම හිතන්නේ තරග මම ඒ වෙලාව මට චිත්‍රපටයක් වුණාම ඉතින් අප ම බහු චි්‍රපට නරඹපු කෙනෙක් ම චි්‍රපට රඟපැම්ිබඳ තුන් හිතකවත් තිබුණන ෑ මම උදාහරයක් විදි හතර දෙනාම සූරයෝ වගේ වාන ජිිට පට ඉතාම ආදරෙන් නරමණ ගම වැලි කර නිධානය වගේ චිත්‍රපටි වලට විශාල භක්තියක් ඇති කරන ගමන් සිකරුලියා වගේ ඉදිකේම මුසුවක් තිබෙන. ඒ මැදමාවති චිත්‍රපටි පව ම ඉතාම ආදරයෙන් ආසාාවෙන් නරමණ පේක්ෂිකයෙක් විදිර යම් යම් දෙවල් මගේ හිසිිත තුළ අදත්දනවා. ඉදි මෙතැන්දී මම හිතුවා චිත්‍රපටියයේ යම්කිසි සහය චරිතයක් පොඩි චරිතයක් ලැබෙයි මට ලබාගන්නඩ පුළුවන්වෙයි. ඒ ලබාගන්න ඒ අවස්ථාව උපයෝගී කරගෙන මම කොළඹ නැවතිල මගේ ප්‍රයක්නේ එමැත්තම් මගේ ඉලක්කේ එමනත්ම් කොළමින් මොකක්කෝ ැකියාවක් සොයා ගැනින්ම කරනවා කියලා. නමුත් සිද්ධ වෙන්නේ මාව ප්‍රධාන චරිතයටම තෝරා ගැනීම. ඉති ඒතින් පස්සේ මට සාල බයක් ඇති වෙන ඇත්තටම මම නොදන්නා දෙයක් මම නොදන්නා දෙයක් ද දැ මේ මෙ මෝතේ අපි මෙම පටිගත කිරීමක් කරනවා. එක වෙලාකු මාව ැමරා කරනවා තා පැත්තිකින් මගේ කටහට පටිගත කරනවා. දැඒවගේ දෙයක් මට කරන්න කිවෝත් මම ඉතට ආදනිිකක් අවන්කෝම. ඒ එතන ඉන්නඒ ඒ දරෝ දෙන්න කරන තරන් හොදිින් මට කරන්න බැහැ කියෙනෙ ට මම දනු දන්නවා. මං ඉගෙනගණ්ඩ පුළුවන්. ඉති අන්න එහම අවස්ථාවකද මම හිතනවා දම්ම මොකක්ද කරන්නේ . මේ වෙලාවේ චිත්‍රපටට සම්බන්ධ වෙලා මේ චිත්‍රපටට අරිත්තක මට දැනගන්ඩ ලැබෙනවයි චිත්‍රපටේ මාර්්‍යි ෆොන්ස එක උපාලි අත්තනායක විමල් කුමාර්ද හොස්තා වැනි අති දක්ෂ රංගන ශිල්පීන් කීප දෙනින්ක සහය ඇතුව තමයි කෙරන්න. ඉට ඒ නිසා මම මේ චිත්‍රපටයට ආධාරකයක් නවේ බාධකයක් වයකින්ක තමයි මගේ හිතේ ඇතිවෙන්. නිසාම යම්යම් දෙේවල් ඉිෙනගන්ඩ උත්සා කරනවා. යම් කැපවීමක් කරනවා. මංගේතනේ ඒ කැපවීම තමයි දිගටම මගේ ආවේ. එඒනිසා තමයි මම එක තුළ ස්ථාවර වුණේ මං මේක සහරවෙලාට මෙහෙම කියන්නේ අද දවසේ හගක් වෙලාවට කතා කරනවා අපේ ශේත්‍රයේ මෙේ කිසිම සේත්‍රයකහෙම කැපවීම තිබුණුණා කියෙලා. දමට මතක කර ද කිය න්න රුවන් සිටිකුමරෝකන පලවෙෙන සිිත්‍රපටි මම රඟපාණ්ඩ කියයි. දස්තර කෙනෙක් ඩ ගෙනගත් මට පල ිට පට හම්බේ බස්කොන් දොසරගෙනෙ චරිදත. එතක බස්කොන් දොතර ෙනනක රිත හම්මුණම ඒකාල තිබුණ ිකට් මැසිින්න් කරකුණන ිකට මශන්. එතකොට මට සහ අජ්‍යක්ෂක සෝම පාල නැුල්මත්තැකුවා වඩා හොඳයි සනත්ම අපි මෙසිින් එකක පොඩක් කිගෙන ගත්තුත් කියෙල. මං කිසිම පැකිලීමන්න ඇතුම නැතිල හිටියේ එතකොට ්‍රත්මලාන පැත්ති මගේ. නෑදැගේ පොඩි ගෙදරක එතනින් බස්ස එක නැකල තලංගම ස්ටඩියකට හිල තලංගම ඩිපෝටගේල තලංගම ඩිපෝවෙ ඒ හිටපු බස්කොන්දස්තර සහෝදරයෙන්ගේ සහය මංකි ගෙනගත්තා. ඉගෙනකරට මහදගේ මතක ඇති මං අරුත් මනුස්සෙක්න ම මිනිස්සුද්ේ මම ඉතාම නවකෙක්නේ. මේ සහරලට ගෙනනගන්න කොට නොට වඩ රල කැරකිල යනකට ය යෝම කොල් ඔොමතා කරන වෙලාවලති නවා. අදත්මම තලන්ගම ඩිපෝගවින් යනකොට ඕකමට මතක් කෙනවා. ඉති මංහිතනවා මේ ඒ වෙලාවේ එක හිවූ නැතිවුණාට මගේ ඒ ක්‍රියා කලාපය වෙන්න ඇති අදට මට මෙහෙම අවුදු ගනාවට පස්ස හරයේ අතිතේ මතක් කරමින් තරග සමඟ සාකච්ඡා කරන්නල වෙන්නේ මංගේ දක්කපු උනන්දූ සහ ැපැවිිනිසා වෙන්න තික හිතරුම්. සජීවිත එදා මෙදාතුර මතක මං පෙතා.